අයිබෝන් සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අද අපි ඉන්නේ කොළඹ කොට්ටා ප්‍රදේශයේ. ඔයාලා දන්නවා ලිමෝ ඉංජිනේරින් හරහා බිල්ඩින්සි ආයතනත් එක්ක ප්ලග් වෙලා අපි ජොයින් වෙන්චර් විදියට මේ වෙද්දි විශාල වැඩ කොටසක් කරගෙන යනවා කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. එතකොට කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ අපේ යන වැඩ වලින් වැඩි වැඩ කොටසක් මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන්නේ කොළඹ ප්‍රදේශයේ. ඉතින් අද අපි ආවා ඒ සයිට් කිහිපයකට විසිට් කරන්න. මේ වගේ විශේෂත්වය මොකක්ද කියන එක සහ කස්ටමර් කෙනෙක් ඇයි අපේ ජොයින් වෙන්චර් එක තෝරගන්න ඕනේ, ඇයි අපේ හරහා මේ කන්ස්ට්‍රක්ෂන් එක කරගන්න ඕනේ කියන හේතුව සහ අපේ තියෙන විශේෂත්වය මොනවද කියන එක සම්බන්ධව පුංචි කාරණා කිහිපයක් ඔයාලත් එක්ක කතා කරන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ, right? අපි ඇවිල්ලා තිනවා මේ වෙද්දි කොට්ටාව සයිට් එකකට, මේ සයිට් එක ගල මිස්ටර් හේමකගේ සයිට් එක. එතකොට අනිවසක් හැදෙනවා, ඔයාලට පේනවා යම් යම් වෙනස් මේකම් ටිකක් තියෙනවා වෙනත්. ඒ කියන්නේ අනිත් මිනිස් එක ගත්තාම මෙතන භූමියත් එක්ක ගත්තාම ටිකක් මට්ටමින් තමයි මේ ගේ හැදෙන්නේ, right? එතකොට මේකට බලපාන කරුණු කාරණා මොනවද? ඒ වගේම මේකේ ඩිසයින් එක මොකක්ද? මේ භූමියේ පිහිටීමත් එක්ක මේ ගේ කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? එතකොට විශේෂ කස්ටමර් දීපු සර්විස් මොනවද කියන එක සම්බන්ධව අපි චුට්ටක් කතා කරලා බලමු. අපේ ඉංජිනේර සහ අපේ මිස්ටර් සඳුන් ඉන්නවා සයිට් එක, අපි චුට්ටක් අහලා බලමු එයාලගෙන් මොකක්ද මේ සයිට් එකේ තියෙන විශේෂතාවය කියලා. right, එන්න. ओके मे वन अपीत मे सैट के इन वाला दंड हेमोम अपे डिमोप्लस अध्यक्ष मिस्टर सदुन गमगे वृत्ति सिविल इंजीनियर के वाला हेमो दंड अभी हाला बल मे सैट अदाल मनोवाद इंक्लूड मे डिजाइन अदाल अभी मनोवाद इंक्लूड कर कस्टमर की संबंध अभी एक्सप्लेन मे सदुन मिस्टर हेमक गे मनोवाद ओके मिस्टर हेमक रिक्वयर्मेंट मिस्टर हेमक फैमिली के इन आई डोट इत वैफ डोट इतने अत्र अवश्य हरी सरल अकस्मा को भाई इकने वास्तु सह इक गृह निर्माण शिल्प शिल्पीय टेक्निक संबंध इकने टेक्निक संबंध अम्मा එතකොට අපිත් එක්ක මූලික කතා කිරීමේදී යාගෙන් ආව රික්වයර්මන්ට් එක තමයි මට සාමාන්‍යයෙන් බෙඩ්රූම් දෙකක් මැක්සිමම් තුනක් වගේ සහ මට අනිවාර්යෙන් ඔෆිස් රූම් දෙකක් ඕනේ වයිට් ටයිම් මටයි ඒක උඩ තට්ටුවේ තියෙන්න ඕනේ. ඒ වගේ යාගේ දල අදහසක් තිබ්බා. එතකොට ඊට අමතරව ඒ කියන්නේ එයා බලාපොරොත්තුනේ මේ මහා ලොකු ගයක් නෙමෙයි සාමාන්‍ය පොඩි ගයක්. ඒ කියන්නේ යාගේ රික්වයර්මන්ට් එක තිබ්බේ එහෙම තරක තිබ්බේ. එතකොට අපිත් එක්ක මූලික සාකච්ඡාවේදී කියන්නේ අපි යාගේ ඉඩමේ ප්‍රමාණයත් එක්ක සහ අපි තට්ටු දෙකකට යනවනම් අපිට මොනවද මේකට අඩංගු කරන්න පුළුවන් අපිට තව ඒ කියන්නේ යා කියපු දෙයට වඩා තව එක්ස්ට්‍රා වැලියු ඇඩඩ් දේවල් මොනවද අපිට දෙන්න පුළුවන් කියනදී අපි සාකච්ඡා කරා. අවසානයේදී ගත්තාම මේකේ මේ වෙනකොට ගත්තාම අතරම දැන් ඉන්නේ මේ අපේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ලිවිං රූම් එක එක්ක අපි ඉන්නේ. මේකේ මේ ෆ්ලෝ එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ තියෙනවා තව බෙඩ්රූම්ස් දෙකක්. ඊට අමතර කෝට් යාඩ් එකක් යනවා. කිචන් එක පැන්ට්‍රි කේ එක සාමාන්‍ය විදිහට තියෙනවා. ඊට පස්සේ අපි ෆස්ට් ෆ්ලෝ එකට ගියාම තව බෙඩ්රූම්ස් දෙකක්. අතරම දොර කියන්නේ සම්පූර්ණ බෙඩ්රූම් හතරක් මේකේ තියෙනවා. මාස්ටර් බෙඩ්රූම් එක ෆස්ට් ෆ්ලෝ එකේ තියෙන්නේ. ඊට අමතරව ඔෆිස් රූම් දෙක. ඔෆිස් රූම් දෙකත් අපි ෆස්ට් ෆ්ලෝ එකේම තමයි මේක ලොකේට් කරලා තියෙන්නේ. එතකොට ඒ එයාගේ තිබ්බ සම්පූර්ණ ෆුල් රික්වයර්මන්ට් එකට අමතරව අපි මේ ස්පේස් එක ඇතුළේ දෙන්න පුළුවන් හොඳම දේ අපි අවසානයේ ක්ලයන්ට් දුන්න තින් මම හිතන්නේ මේ ඔයාලා මම හිතන්නේ දන්නවා මේ වෙනකොට ක්ලයන්ට් ගෙන් හොඳ ෆීඩ්බැක් එකක් ලැබෙන මේ ඩිසයින් එක සම්බන්ධව සහ විශේෂයෙන් අපි දැන්ට යන වැඩ පිළිවෙල සම්බන්ධව මේ වෙනකොට ගොඩනගලා තියෙන ප්‍රමාණය සම්බන්ධව හොඳ ෆීඩ්බැක් එකක් හොඳ ටෙස්ටිමොනියල් එකක් අපිට ඇත්තටම මිස්ටර් හේමක මීට කලින් අපිට දුන්නා. ඉතින් ක්ලයන්ට් සැටිස්, ඉතින් ක්ලයන්ට් සැටිස් වෙන මට්ටමේ ආක්ටිකචරල් ෆීචර්ස් එක අපිට පුළුවන් වුණා හොඳ ඩිසයින් එකක් අරන් දෙන්න. ඉතින් मेलेम थैंक्स करना बिल्डिंग के टाटा आर्किटेक्ट मिस प्यूमी थी हम डिजाइन ने कपिट अरंदमेंत्र अवसान वशं कत्ता मेकिन निखम निखाकिन वा गुडाक देवल वास्तु कत्ता गुडाक देवल बेलवा मूलिक सामान्य बल सिद्धांत टेहागी वेडिपुर मेके अभी वास्तु बल एक अनु मंगतने अभी अभी डिजाइन ने फस्ट पारक अभी चेंज करा इक गेलपनी थिंग ये पत्थ्यम कत्ता मंगतना अभी उपयोग साधारण अभी क्लाइंट कल රයිට් අපි එනංග ඊළඟ පියවරට යන් මොකද ඊළඟ පියවර ඇත්තටම නිවස නිර්මාණය කරද්දී මූලික වෙච්ච කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඒ වගේම මේ නිවසේ සම්පූර්ණ කන්ස්ට්‍රක්ෂන් එක සම්බන්ධව වගකිය යුතු සහ ඒ වගකීම අරගෙන වැඩ කරන අපේ පුද්ගලෙක් ඉන්න ඔයාලා හැමෝම දන්නවා.
බිල්ලින්සි ආයතනයේ මේ වෙනකොට ඔහු ෆවුන්ඩර් විදිහට ඒ වගේම වර්ලස් සිවිල් ඉංජිනේරු වරෙක් විදිහට අපේ ලංකාවේ සුවිශේෂී වැඩ කොටසක් කරපු කෙනෙක් අද අපිත් එක්ක ඉන්නවා. ඔයාලා හැමෝම දන්නවා ශාමින්ද ඉන්දිකමඩිත්. ඉතින් අපි ශාමින්දත් එක්ක චුට්ටක් කතා කරලා බලමු. මේ නිවස නිර්මාණය කරනකොට මේ කස්ටමර් නොදකපු පැති ගොඩාක් මෙතන පෙන්වලා තිනවා. එතකොට මොනවද මේ දේවල්? ඊට අමතරව කස්ටමර්ගේ මොනවද තිබ්බ රික්වයර්මන්ට්ස්? ඊට පස්සේ අපි ඒව ලස්සන කරන්න අපි දීපු උපදෙස් මොනවද? ඒ වගේම තමයි තව ප්‍රශ්නයක් තමයි ශාමින්ද මේ නිවස ඇත්තටම අපිට බැලු බැලමට පේනවා නිවස ඉස්සරහන් ගමන් කරන පාර ටිකක් ස්ලෝප් එකක් තියෙනවා. ඒ වගේම ඉඩම ඊට වඩා ස්ලෝප් එකක් තියෙනවා. මේ වගේ තැනක කොහොමද මේ මේක ඩිසයින් එක ගේ ලස්සන කරලා ගන්න අපි මේ පාවිච්චි කරන්න කියන එක සම්බන්ධව පොඩ්ඩක් අපි කතා කරමු. මේ නිවස ඩිසයින් කරන්න ආපුවම මිස්ටර් හේමක එයා කියපු කාරණා දෙකක් තමයි ওই දෙක තමයි විශ්‍රාමින්ද මෙතන පහරත් ස්ට්‍රෝප් ඉදමත් ස්ට්‍රෝප් මගේ රික්වයර්මන්ට් මෙන්න මේක කියන්නේ. හරි අපි ඉතින් ඒ අභියෝග බාර ගත්තා. අභියෝග බාරගෙන අපි එයාට සයිට් එන්න කියලා අපි සියරම මේකේ සර්වේ කරලා ලෙවල් සිකරගෙන අපි මෙෂර් කරලා අපි පෙන්නුවා මෙන්න මේ වගේ ස්ට්‍රෝප් එකක් තියෙනවා. ඒක මෙන්න මේ වගේ එක්ස්ටෙන්ඩ් එක gider හැදෙනවා. ඒක ඒ අනුව මෙන්න මේ වගේ ඔයාට මේක ඩිසයින් ඔප්ෂන්ස් කීපයක් දෙනවා. අපි ඇත්තටම ඩිසයින් ඔප්ෂන්ස් කීපයක් දුන්නේ ගත්තාම මේක ස්ටෙප්ස් වයිස් වයිස් කරලා කිරීම ඊට පස්සේ මේක එක ලෙවල් එකකට අරගෙන කිරීම ඔයාගේ අපි ඔප්ෂන්ස් තුනක් හතරක් දුන්නේ එයාට ප්‍රොපෝස් කරා. එයාගේ රික්වයර්මන්ට් වෙනස් කරලා උඩ පැත්තේ තිබ්බේවා පල්ලයට කරලා පල්ලක දුන්නත් අරගෙන එක එක ඔප්ෂන්ස් කරලා තියෙනවා. කියන්නේ අපිට ඒ අපේ ඇත්තටම යුනික් ප්‍රොසෙස් එක බිල්ඩින්ග් එකේ ඒක අපි කියන සුවිශේෂත්වය. ඒකෙදි එයාට අපි කළ හැකි සියලු සම්භාවිතාවන් ටික අරගෙන එයාට කරලා බලනවා. ඒ කියන්නේ හැම ඔප්ෂන් එකම ට්‍රයි කරලා බලුවා බලක බලලා කස්ටමර්ට එක ඩිමාකට් කරලා පෙන්නුවා. ඒක කස්ටමර් සැටිස්ෆයි වෙච්ච එකට අපි කරගෙන ඒකේ තියෙන ප්ලස්ස් මයිනස් අපි අයින් කරලා එලිමිනේට් කරලා තමයි මේ ඩිසයින් එක ගත්තේ. ඒකද මම කියන්නම් ගෑන් මෙන්න මෙහෙමයි මේකද උනේ. ඇත්තටම කස්ටමරක් වෙන්නවා මෙන්න මේ මොකද මේකේ උස්සන හේතුව තමයි. ඒකට තමයි අපිට ඇත්තටම කොස්ට් සේවින් කරන්න අපිට මේක පාතර යන තිබ්බා. පාතරට ගිහිල්ලා පල්ලෙහාගෙන මේ වගේ උස්සනක හරන් තිබ්බා. හැබැයි ඔයාට වෙන මේ ගෙදර ලොකු ඉඩක් නැහැ. ලොකු අපසරියක් නැහැ. එතකොට අන්තිමට අවසානයේ ක්ලයන් මේකේ ජීවත් වෙද්දී එයාට මේ රික්වයර්මන්ට්ස් කියන්නේ මේ එයාගේ රික්වයර්මන්ට්ස් ගොඩාක් තිබ්බා. ඇත්තටම ස්පේස් එක ඔප්ටිමයිස් කරලා තිබ්බේ. ඒ ස්පේස් එක ඔප්ටිමයිස් කරලා පස්සේ ඒක තුළ ලෙවල් ඩිෆරන්ස් එකක් ආවොත් තියෙනවා. අර මිනිමලිස්ටික් ලිවින් කියලා කියනවා. ඇත්තටම මානසික වදයක් වගේ වෙනවා. අපි ඇත්තටම අපි කලින් කතා කළා මම කියන හවුස් ෆෝම් කන්සෙප්ට් එකක් කියලා එකක්. ඇත්තටම මෙලට ආවම මානසික නිදහස තියෙනවා. අන්න එහෙන් තමයි පොඩි කොස්ට් එකක් වැඩි වුණා. අපි ක්ලයන්ට් එකට පෙන්නනවා මේ පොඩි කොස්ට් එක සාපේක්ෂව අපිට බෙනිෆිට් එක ඉතාලි කියලායි. ඒකෙන් තමයි මේක විදිහට අපි මේක ස්ටෙප් අප් කරේ. සහ ඊට පස්සේ ක්ලයන්ට් කරන් යද්දි එයාට තේරුණා මෙතන ලොකු ස්පේස් එකක් තියෙනවා කියලා පෙන්නන දුන්නා. ඒකෙන් ඊයාට ස්ටෝරේජ් ස්පේස් එකක් අපි වෙනම ඉල්ලුවා. ඒ වාර පහලලා බලන්න පුළුවන් ස්ටෝරේජ් ස්පේස් එක. ඒකත් එක්ක අපි ලොකු චැලෙන්ජ් එකක් ආවා. මෙතන ටේනි මොඩල් එකක් ගන්න ඕනේ. අපි හරියටම මේකේ තියෙන වෝටර් ඩ්‍රේනේජ් වෙන විදිහ ඩ්‍රේනේජ් සිස්ටම්ස් හදලා තමයි මේ රිටේනින් වෝල් එක ඩිවෙලොප් කරලා තියෙන්නේ. ඒතර කොහොමද වෝටර් ස්ට්‍රෙස් එකක් මේ රිටේනින් වෝල් බලපාන්නේ සහ ක්‍රැක් වෙන්නේ නැහැ. කිසිම වෝටර් ලීකේජ් එකක් වෙන්නේ නැහැ. ඒක අපි ෂුවර් කරලා වෙනම ඇතුළටින් ෆිල්ටර් සිස්ටම් එක ඩිවෙලොප් කරලා තියෙන්නේ. ඇත්තටම ඒක දැන් ඇත්තටම කවවට අපිට පේන්නේ නැහැ ඒක. එහෙම කරලා තමයි මේක කරලා තියෙන්නේ. ඒයාලු මේ අපි ඒ චැලෙන්ජ් එක ගේන් කරලා ඇක්සෙප්ට් කරලා අපි ඒකත් හරියටම එක්සිකියුට් කරලා තියෙනවා. ඉතින් ඕක තමයි බ්‍රෑන්ඩ් මේ අස්සට් එකක්. ඔය ඇත්තනම එතනදී අපිට ඇත්තනම අපි දැක්ක පොඩි කාරණාවක් තමයි කියන්නේ ශාමින්ද කියපු මේ කාරණාවත් එක්ක මම කිව්වර කස්ටමර් නොදකපු දේවල් ටිකක් මෙතන කස්ටමර්ට ලැබුණා කියන එක හේතුව තමයි මේ සාමාන්‍යයෙන් අපි පුද්ගලිකව දැකලා තියෙනවා ස්ලෝප් එකක් තියෙන ලෑන්ඩ් එකක ගේ ගොඩක් වෙලාවට ස්ටෙප් විදියට ගහනවා පල්ලෙහාට. හැබැයි මේකෙදී මේ ඩිසයින් එකේදී කරලා තියෙන්නේ ගේ උස්සලා හදලා තියෙන එකේ බෙනිෆිට් එක තමයි වලට පල්ලෙහාම තේනවා ස්ටෝරේජ් එකක්. ඒ කියන්නේ ස්ටෝර් රූම් එකක් වෙනම හදන්න පුළුවන් මට්ටමට ලොකු ස්පේස් එකක් තියෙනවා. එතකොට අඩි ගානක් උසට ස්ටෝර් රූම් එකක් වෙනම නිර්මාණය කරන්න නැතුව මේ භූමියේම අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් වෙන් කරවා ගැනීමේ හැකියාව තිබිලා තියෙනවා. ඒ වගේම තමයි ශාමින්ද පැහැදිලි කරා මේකේ වතුර ගලාගෙන යන සිස්ටම් එක. යාල හරියටම අයිඩෙන්ටිෆයි කරලා ඒකට ෆිල්ටරින් සිස්ටම් එකක් දාලා ඒ වගේ කියන්නේ දිවසට හානියක් වෙන්නේ නැති වෙන ආකාරයකට ඒ ටෙක්නිකල් කාරණා ටික පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ඇඩ්වාන්ටේජස් තියෙනවා ඇත්තරම අපේ කන්ස්ට්‍රක්ෂන් එකේ සහ විශේෂයෙන් ඩිසයින් එකේ. මොකද හේතුව ඩිසයින් එක අපි හරියට කරගත්තොත් අපේ එන්ඩ් එක අපි හරියට ප්ලෑන් කරගත්තොත් තමයි අපේ ගේ ලස්සන වෙන්නේ. රයිට්. ඒ වගේම තමයි අර කස්ටමර්ට ඉන්න හිතෙන ගයක් කියන කන්සෙප්ට් එක රයිට්. ඉන්න හිතෙන ගයක්. එතන මානසික සුවය වැඩි වෙන ගයක් අපි නිර්මාණය කරොත් තමයි කස්ටමර් සැටිස්ෆයි වෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා මේ ගේ නිර්මාණය වෙලා අවසාන වෙද්දී අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කියන කස්ටමර්ගේ මයින්ඩ්සෙට් එක. එතකොට එයා මේ ගෙදර ජීවත් වෙද්දී එයාට තියෙන සතුට රයිට්. මම හිතනවා ඒක දැනටම ඒ ෆීල් එක
දෙකේ කස්ටමර් ඇවිල්ලා තිනවා ඒ වගේම හොඳ කමෙන්ට්ස් අපිට මේ වෙලාවේ හම්බෙලා තිනවා නොසිතූ පැත්තකට ඒ කියන්නේ ඔහු ප්ලෑන් කරපු නැති ගොඩාක් දේවල් මේකේ ඇඩ්වාන්ටේජස් විදිහට හම්බෙලා තිනවා රයිට් ඒ නිසා තමයි අපි කියන්නේ අපේ ජොයින් වෙන්ච් එක තෝරගන්න අපේ කන්ස්ට්‍රක්ෂන් එක තෝරගන්න විශේෂයෙන් අපේ ප්ලෑන් එක එහෙම නැත්නම් අපේ डिजाइन ने तौर कहना हेतु तो मैं डिजाइन ने हरियर कर गे लसन रबड़ी जीव तीन मे हेकिन अभी मे गीत इतना दिवे मेकिन सुशेषिता संबंध वाले साकच्चा करना रईट एन सा अभी बलम इलांग साहित्य बलापुर रईट मंगीत मत अवबोध सह पेहदी अवबोध के अभी नवत हम रईट हेमट जय प्रार्थना करना।